Pickup service and delivery seva in Bajaj Vahane service karala obe nivasatama David Pieris Motor Company vetin. Vidulibala mandale adama adihamuwak kandawa min prakash kale viduli bilihala damima sambandhayen yojanawak amaathyanshayata yomu kara athi babai. Viduli kappaduwa thibunath nathath vidulibala mandale biliyana 400 ගන්නක පාඩුවකට දැන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ වෙනකොට බිලියන 250කට වැඩි ණය තියෙනවා. අපි බැංකුවලට පොලිය සහ ගාස්තු විතරක් ගෙවනවා බිලියන 40ක් අමතරව ගෙවනවා. මේක තමයි විදුලි බල මණ්ඩලයේ අද වර්තමාන තත්ත්වය. විදුලි බිල වැඩි කරන්නයි කියලා තීරණයක් අරගෙන නැහැ තාම. නමුත් විදුලි බිල වැඩි කරන්න නැතුව CB එකට ගිය මාසේ පඩිය ගෙව ගන්නත් බැරි වුණා. නමුත් යෝජනාව විදුලි බල මණ්ඩලෙන් ඒ යෝජනාව කරලා තියෙනවා අමාත්‍යාංශයට. දැන්ට අපේ ආදායම බිලියන 277යි. වියදම බිලියන 755ක් වෙනවා. සාධාරණ ගන්නකින් විදුලිය වැඩි කළ යුතුයි කියන එකට මම එකඟයි. 2014න් පස්සේ විදුලි බුල කවදාවත් වැඩි කරගත්තේ නැහැ ලංකාවේ හැමදේම වැඩි වුණා. මේ අතර ඉන්දියාවේ අදානි සමාගමත් සමග පවතින සුළං විදුලි බලාගාර ගනුදෙනුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ අදානි සමාගම ඉදිරිපත් වුණේ රජයට විදුලි බල මණ්ඩලයට. විදුලි බල මණ්ඩලය කියන්නේ පුනර්ජන්න බල ශක්ති හරි ගල්ලංගුරු බල විදුලි බලය හරි ත්‍යාප විදුලි බලාගාරයේ කියන ඒවා සංවර්ධකෙක් නෙවි. විදුලි බල මණ්ඩලයට බලය පැවලා තියෙන්නේ විදුලි බල මණ්ඩල පනත අනුව විදුලිය මිලදී ගන්න පවණයි. මේ අදානි සමාගම 2021 නොවැම්බර් මාසයේ රජයට ඉදිරිපත් වුණා ඉන්දියන් රජයේ යෝජනාවක් වශයෙන් ඒගොල්ලෝ කැමතියි කියලා ලංකාවේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල මෙගොඩ් 500ක විදුලි බලාගාරයක් ඉදිකරන්න ලෑස්තියි කියලා. මොකද මේගොල්ලෝ මේ බලාගාරය සඳහා ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් කරන්න ලෑස්තියි කියලා. ආයෝජන මණ්ඩලය ඒකට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඒ හින්දා කිසිම කෙනෙකුට කිසිම නීතිමය බලයක් නැහැ අදානි සමාගමගෙන් විදුලිය මිලදී ගන්න ඩොලර් 7-7 කුජන්ටක ගන්න. සක්‍යතා වාර්තාව අධ්‍යයනය අවසන් කළා වාර්තාව ලැබිලා තියෙනවා කියන එක අපිට දැනගන්න ලැබෑ. මම තාම හරි දැක්කේ නැහැ. ඒක ඉංජිනේරු අතේ තියෙන්නේ. ඉංජිනේරු මහත්තුරු ඒකේ තියෙන කරුණු වලට එකඟ නම් පමණයි ඉස්සරහට යන්න පුළුවන්. එකඟ නැත්නම් ඒක එතනින් අවසන් වෙන්න ඕන. ඒතකොට මිල ගණන් කැඳවීම ප්‍රශ්නයක් එන්නේ නැහැ සක්‍යතා අධ්‍යයනය පිළිගන්නේ නැත්නම්. මේකේ සමහරලාට අහන්න පුළුවන් ඇයි මේ එක සැරේ මෙච්චර ලොකු ප්‍රමාණයක් දෙන්නේ කියන එක. මොකද මන්නාරම් දූපත ගත්තොත් අපිට කෙනෙකුට එක කොටසක් දීලා අනිත් එක්කෙනුට තව කොටසක් දෙන්න බෑ. එහෙම නැති වුණොත් අපිට ඒ ප්‍රදේශයෙන් ගන්න පුළුවන් උපරිමයේ ගන්න බෑ. එතම අපි 275ක් කියලා අඳුනගෙන තිබ්බට ඔබතුමාලා දන්නවා මේක එක ඉතා සංවේදී කුරුල්ලන් සිටින ප්‍රදේශයක්. එතකොට ඒ කුරුල්ලන් යනේන මන් සඳහා අපි ඉඩ සලස්වන්න ඕන. මේ අතර ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අදමාදි හමුවක් කැඳවමින් ඉන්දියා අදානි සමාගමට සුළං විදුලි ව්‍යාපෘතිය දීමට අදාළව සිදු කරන 50 සංශෝධන ගැන අදහස් පළ කළා. මේ මොහොත වෙනකොට ආණ්ඩුව විදුලි බල පනත සංශෝධනය කිරීමට ලෑස්ති වෙමින් සිටිනවා. ලබන 9 වෙනිද තමයි ඒක දෙවන වර කියවීම තියෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි කියන එකයි ගිවිසුමයි. ඊට අමතරව මෙගොඩ් 500ක අදානි ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න අවශ්‍යතාවය කියන දෙක ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේගොල්ලෝ මේ පනත වෙනස් කිරීමට යන්නේ.